Hello everyone, welcome back to Sampath Kaluarachchi YouTube channel. Today also I am going to teach you a very practical sentence pattern that can be used in your daily conversations. Ada davaset mama obata edineda ingrisi kathanedi obata bawitha karanna puluwan ithama prayogika wakya ratawak igenwimatai me sudana wanne. Pattern එක තමයි had better. Had better වාක්‍ය රටාව අපි භාවිත කරන්නේ යම් කිසි දෙයක් කළොත් හොඳයි යනුවෙන් යෝජනාත්මක ස්වරූපයෙන් අදහස් ප්‍රකාශ කිරීම සඳහායි. අපි මෙන්න මෙහෙම අදහස් ප්‍රකාශ කරනවානේ. ඔයා දැන් ගියොත් හොඳයි. ඔයා ඔයාගේ අදහස වෙනස් කරගත්තොත් හොඳයි. ඔයා ඔයාගේ සම්බන්ධය නැවැත්තුවොත් හොඳයි. මෙන්න මේ ආකාරයට යම් කිසි දෙයක් කළොත් හොඳයි යනුවෙන් යෝජනාත්මක ස්වරූපයෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී අපි had better වාක්‍ය රටාව භාවිත කරනු ලබනවා. වාක්‍ය හදන්න කලින් වාක්‍ය නිර්මාණය කිරීම සඳහා භාවිත කරන තිරයේ දිස්වන මෙන්න මේ ස්ට්‍රක්චර් එක හොඳින් අවබෝධ කරගන්න. පළමුව subject, ඉන්පසුව had better කියන වාක්‍ය රටාවේ ප්‍රධාන කොටස, ඉන්පසුව verb එක නොයසේනම් ක්‍රියාපදය අපි භාවිත කරනු ලබනවා. Had better ට පසුව දමන ක්‍රියාපදය අපේ බේස් ෆෝම් එකෙන් තමයි තියන්නේ. ක්‍රියාපදයේ කිසිදු වෙනසක් අපේ සිදු කරන්නේ නැහැ. ක්‍රියාපදයේ සාමාන්‍ය ස්වරූපය තමයි අපි had better ට පසුව භාවිත කරනු ලබන්නේ. ඔයා දැන් ගියොත් හොඳයි. යෝජනාත්මක ස්වරූපයෙන් කාට හරි කියනවා. ඔයා දැන් ගියොත් හොඳයි. කොහොමද අපි මෙන්න මේ ස්ට්‍රක්චර් එකට අනුව මේ අදහස ප්‍රකාශ කරන්නේ? You had better go now. ඔයා දැන් ගියොත් හොඳයි. You had better go now. You had better go now. යෝජනාත්මක ස්වරූපයෙන් කාට හරි කියනවා අපි. ඔයා දැන් ගියොත් හොඳයි. You had better go now. ඔයා ඔයාගේ අදහස වෙනස් කළොත් හොඳයි. වෙනස් කරනවට අපි කියනවා change කියලා. ඔයාගේ අදහස your idea. ඔයා ඔයාගේ අදහස වෙනස් කළොත් හොඳයි. You had better change your idea. You had better change your idea. ඔයා ඔයාගේ අදහස වෙනස් කළොත් හොඳයි. අපි අපේ යාළුවන්ට මෙහෙම අදහස් කියනවනේ නේද? බණ්ඩාර ඔයා ඔයාගේ අදහස වෙනස් කළොත් හොඳයි. බණ්ඩාර you had better change your idea. බණ්ඩාර you had better change your idea. ඔබටත් පුළුවන් එදිනෙදා කතනේදී මේ ආකාරයට ඔබේ යාළුවන්ට යෝජනාත්මක ස්වරූපයේ යම්කිසි අදහසක් ප්‍රකාශ කරන විට මේ ආකාරයට නිවැරදිව had better වාක්‍ය රටාව භාවිත කරමින් අදහස් ප්‍රකාශ කරන්න. අපි තවත් උදාහරණයකට යමු. ඔයා ඔයාගේ සම්බන්ධය නැවැත්තුවොත් හොඳයි. අම්මලා තාත්තලා දරුවන්ට කියනවා සමහර අවස්ථාවලදී. ඔයා ඔයාගේ සම්බන්ධය නැවැත්තුවොත් හොඳයි. You had better stop your affair. You had better stop your affair. ඔයා ඔයාගේ සම්බන්ධය නැවැත්තුවොත් හොඳයි. හොඳයි. අපි ගාව උදාහරණ වාක්‍යයට යමු. දුම් බොන කෙනෙකුට වෛද්‍යවරයෙක් මෙන්න මෙහෙම කියනවා. ඔයා දුම් බීම නැවැත්වුවොත් හොඳයි. කොහොමද කියන්නේ? You had better stop smoking. You had better stop smoking. ඔයා දුම් බීම නැවැත්වුවොත් හොඳයි. අපි තවත් වාක්‍යයකට අවධානය යොමු කරමු. ඔයා බේත් ටිකක් ගත්තොත් හොඳයි. කවුරු හරි අසනීප වෙලා ඉන්නවා. අසනීප තත්ත්වයෙන් ඉන්නවා. අපි යෝජනාත්මක ස්වරූපයෙන් කියනවා ඔයා බේත් ටිකක් ගත්තොත් හොඳයි. කොහොමද කියන්නේ? You had better take some medicine. You had better take some medicine. ඔයා බේත් ටිකක් ගත්තොත් හොඳයි. You had better take some medicine. හොඳින් මතක තියාගෙන මේ වාක්‍ය රටාව ප්‍රායෝගික කතනයේදී අනිවාර්යයෙන්ම ඔබ භාවිත කරන්න ඕන. අපි තවත් උදාහරණ වාක්‍යයකට යමු. ඔයා 2:30ට කලින් ආවොත් හොඳයි. ඔයා 2:30ට කලින් ආවොත් හොඳයි. You had better come before 2:30. You had better come before 2:30. ඔයා 2:30ට කලින් ආවොත් හොඳයි. හොඳයි. මේ වාක්‍ය රටාවේදී you had better කියන එක native English speakersලා කියන්නේ you'd better කියලා. You had කියන එක යාලා කැටි කරනවා you'd කියලා. You'd better. You'd better. ඔබ හොඳින් මතක තියාගන්න native English speakersලා නොයසේනම් උපතින්ම ඉංග්‍රීසියෙන් කතා කරන අය භාවිත කරන්නේ you'd better කියලා. අපි උදාහරණ කීපයක් අරගෙන යූඩ් බෙටර් භාවිත කරලත් වාක්‍ය කීපයක් හදමු. ඔයා ගෙදර ගියොත් හොඳයි. ඔයා ගෙදර ගියොත් හොඳයි. You'd better go home. You'd better go home. ඔයා ගෙදර ගියොත් හොඳයි. ඔයා කුඩයක් ගෙනාවොත් හොඳයි. ඔයා කුඩයක් ගෙනාවොත් හොඳයි. ගේනවා bring. ඔයා කුඩයක් ගෙනාවොත් හොඳයි. You'd better bring an umbrella. You'd better bring an umbrella. ඔයා කුඩයක් ගෙනාවොත් හොඳයි. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. කොහොමද කියන්නේ? ඔබ දන්නවා දැන් කියන ආකාරයේ. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් හොඳයි. You'd better learn English. You'd better learn English. මෙන්න මේ ආකාරයට මේ වාක්‍ය රටාව භාවිත කරන ආකාරය ඔබ නැවත හොඳින් ප්‍රැක්ටිස් කරලා හොඳින් පුරුදු පුහුණු වෙලා එදිනෙදා කතනේදී භාවිත කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. හොඳයි එහෙනම් අපි තවත් අලුත් පාඩමකින් හමු වෙමු. ගිහින් එනනම් have a nice day. Bye.